එස්සෙන් මූමි ප්ලස් ඉදිරිපත් කරන හැරී පොටර් සහ මායාගල පළමු පරිච්ඡේද. ප්‍රයිවන් ඩ්‍රයිසි නොම්බර 7 නිවසේ පදිංචි ඩර්ස් ෆියුඩ අතිශයින්ම සාමාන්‍ය බව කිවේ හැකිය. ඔබට ස්තුතියි. අසාමාන්‍ය හෝ අද්භූතයමකට සම්බන්ධ වන අවසාන පිරිස ඔවුන් විය හැක. මන්ද ඔවුන් එවැනි විකාරවලට කවදාවත් කැමති වූයේ නැත. ඩර්ස්ලි මාතා ක්‍රයිනිං ශ්‍රම විදින යන්ත්‍ර හදන සමාගමක අධ්‍යක්ෂකවරයෙක් විය. ඔහු යන්තම් බෙල්ල පෙන්න තරම් ඉතා විශාල තරබාරු මිනිසකු වූ අතර විශාල උඩුරැවුලකට හිමිකම් කීවේය. ඩර්ස්ලි මහත්මිය කෙට්ටු සහ කායිසකෙස් ඇති සාමාන්‍ය ප්‍රමාණමින් දිගුණයක් දිග ගෙඩක් හිමිකාන්තාවක් වූ අතර ඇගේ ඒ බෙල්ල බොහෝ වෙලාවක් වත්තේ වැටවල් උඩින් එබෙමින් අසල්වාසීන්ගේ ඔපතූප සෙවීමේදී මහත් පිටුවලක් විය. ඩර්ස්ලඩ් ඩඩ්ලි නම් වූ පුතෙක් සිටි අතර ඔවුන්ගේ මතයට අනුව ඔහු තරම් හොඳ ළමෙක් කොහේවත් සිටියේ නැත. ඩර්ස්ලඩ් තමන්ට අවශ්‍ය දේ සියල්ලේ තිබුණි. නමුත් ඔවුන් සතුව රහසක්ද තිබුණි. ඔවුන්ගේ ලොකුම බය වූයේ කවුරු හරියේ සොයා ගනීවි යන්න. පෝටල්ලා ගැන කවුරුන් හෝ දැනගත්තොත් ඒ ඔවුන්ට දරාගත නොහැකි වනු ඇතැයි ඔවුන් විශ්වාස කළහ. පෝටර් මහත්මියටත් ඩර්ස්ලි මහත්මියගේ සොහොයුරිය වුවත් ඔවුන් අවුරුදු කීපයකටම මුණ ගැසී නොතිබිණ. ඇත්තටම ඩර්ස්ලි මහත්මිය තමන්ට සොහොයුරියක් නැතැයි සැලකුවාය. මන්ද ඇගේ සොහොයුරියත් ඇගේ කිසි කමකට නැති සැමියත් සම්පූර්ණයෙන්ම ඔවුන්ට වඩා වෙනස් කාණ්ඩයක් විය. පෝටර් ළමේ පාරකට ආවොත් මිනිස්සු මොනා නොකියා දැ සිතද්දී ඔවුන් වෙවුලයි. පෝටර්ලට කුඩා පුතෙක් සිටින බව ඩර්ස්ලා දැන සිටියත් ඔවුන් කිසි දිනක දරුවා දැක නොතිබින. පෝටල්ලා ඇත් කර තැබීමට එම කොළුවාද හොඳ හේතුවක් විය. ඩඩ්ලි එවැනි දරුවේ සම්මිශ්‍ර වනවාට ඔවුන් කොහෙත්ම කැමති වියේ නැත. අපේ කතාව ආරම්භ වන්නේ එක් අලුපාට කම්මැලි අඟහරුවාද උදෑසනක ඩර්ස්ලි උලවදීමත් සමගයි. නගරේ පුරා ඉක්මනින්ම අමුතු සහ අද්භූත දේ සිදුවන ඇති බවට වලාකුළු පිරිහසේ කිසිම සලකුණක් නොවිය. සින්දුවම් මුමනමින් ඩර්ස්ලි මහතා තම කම්මැලි පාට ටයිපටියගෙන වැලට යෑමට සැරසුණේය. කෑගසමින් දඟලන ඩඩ්ලිව උස් පුටුවකට එබීමට පොරකන ගමන් ඩර්ස්ලි මහත්මිය උපදුප දෙඩුවාය. විශාල දුඹුරු පැබක මූනේ ජනේල ඇසලින් පියඹා යන්නේ ඔවුන් දෙදෙනාම දුටුවේ නැත. අටහමාර වෙද්දි ඩර්ස්ලි මහතා තම අවෑගේ අතින්ගෙන ඩර්ස්ලි මහත්මියගේ කම්බුල සිඳ ඩඩ්ලිටත් සමගැනීමේ හාද්දීමට උත්සාහ කළත් ඒ වැලකී ගියේය. මන්ද ඩඩ්ලි දැන් තරහෙන් පුපුරමින් තම සීරිය බිත්තියට විසිගනමින් සිටියේ. ඔහු නිවසින් පිට වෙද්දී ඩර්ස්ලි මහත්මිය "තුත්තක් කන්නකෝ" කියනු ඔහුට ඇසිණි. ඔහු තම රතේට නැග නොම්බර 7 නිවසට මායිමු පාරට පැමිණියේ. වෙනසක පළමු සංඥාව ඔහු දුටුවේ පාර කෙරවල. සිටියමක් කියවන පූසෙක්! තප්පරයකට ඩර්ස්ලි මහත්මයාට තමා දුටු දේ තේරුණේ නැත. ඉන්පසු ඔහු නැවත බැලීමට හිස පිටුපසට හැරවියේ. ප්‍රයිවට් ඩ්‍රයිව්සි කෙළවරේම මහත පූසෙක් සිටගෙන සිටි නමුත් පිහිනමානික සිටියමක් නොවිය. ඌ සිතමින් සිටියේ කුමක් ගැනද? ඒ ආලෝකය නිසා රැවටිල්ලක් විය හැක. ඩර්ස්ලි මහතා ඇස් පිල්ලම් ගසා පූසා දෙස බලා සිටියේ. ඌද ඔහු දෙස බලා සිටියේ. ඩර්ස්ලි මහත්මා වංගුවෙන් හරවා පාර ඉහළට යද්දී ඔහු තම් පැති කණ්ණාඩියෙන් පූසා දෙස බලා සිටියේය. ඌ දැන් ප්‍රයිවට් ඩ්‍රයිව් නම ලියන්න සංඥා පූරකිව නෑ ඒ දෙස බලා සිටි. පූසන් සිටියම් හෝ සංඥා පූර කියවන්නේ නැත. ඩර්ස්ලි මහත්මා තම හිස සොලව පූසා ගැන වූ අදහස තම සිතෙන් පළවා හැරියේ. ඔහු නගරයේ දෙස රියපදවද්දී එදින ගැනීම නියමිත විශාල විදින යන්ත්‍ර ඇනුමක් ගැන හැරෙන්නට වෙන කිසිවක් ඔහුගේ සිතේ නොවිය. නමුත් නගරයේ කෙළවර ළඟවත්ම වෙනත් දෙයක් ඔහුගේ සිතින් විදින යන්ත්‍ර පන්නා දැම්මේ. ඔහු සුපුරුදු වාහන තදබදී රැඳෙද්දී අමුතු ඇඳුම් මැද මිනිසුන් විශාල පිරිසක් සිටින ඔහු ඇස ගැටිනි. ඒද දිගු කබා ඇඳි මිනිසුන් පිරිසකි. විකාර ඇඳුම් අඳින ඇඳි පිරිස ඩර්ස්ලි මහතාට රිස්සුවේ නැත. එම තරුණ පිරිස සැරසී සිටි අයුරු මේ අලුත් මෝඩ විලාසිතාවක් ඇයි ඔහු කල්පනය කළේය.
ඔහු තම ඇඟිලිවලින් සුක්කානමට තට්ටු කරමින් සිටින අතරේ තමන් අසලම රැස් වී සිටින එම අමුතු මිනිසුන් පිරිසක් වෙත ඔහුගේ ඇස් නැඳින. ඔවුන් නිකතු උද්දාමයෙන් මුමුණුමින් සිටියෝය. ඉන් දෙදෙනෙක් කිසිසේත්ම තරුණ වූ බව දැක ඔහු කෝපයට පත් වී එක් මිනිසෙක් ඔහුටත් වඩා වයස වී යුතු අතර එමර කොළ පැහැදි කබයක් ඇඳ සිටීම ඔහුගේ තරහට හේතුය. නමුත් ඉන්පසු ඔහුගේ සිතට ආවේ මේ බොහෝ විට මොකක් හෝ මෝඩ ව්‍යාපාරයක් විය යුතු බවයි. මේ මිනිසුන් අනිවාර්යයෙන් මොකක් හරි දෙයක් වෙන සල්ලි එකතු කරනවා විය යුතුයි. ඔව්, ඒක එහෙම වෙන්නේ නැති. වාහනේ ඉදිරියට ඇදුණා. විනාඩි කිහිපයකට පසු ඩර්ස්ලි මහත්මයා ග්‍රයිනින්ග් සතගාල වෙත පැමිණියේ විදින යන්ත්‍රවලින් නැවතත් සිත පුරවා ගනිමින්. ඩර්ස්ලි මහත්මයා නම්වෙනි මහලේ තම කාර්යාලයේ හැම විටම හිඳගන්නේ ජනේලයට පිටුපස හරිමිනි. එසේ නොවුනා නම් මේ උදෑසන ඔහු විදින යන්ත්‍ර ගැන සිත විදිමින් ඉතා පසු වෙනු ඇත. මහදවල් හිරු එළියේ එහෙමේ පියාඹන බකමූණන් ඔහු නොදුටුව පහළ මාර්ගයේ ගමන් ගන්නමින් සිටි මිනිසුන් උන්ව දැක තම හිස්සලට ගිහලින් එකාට පසු තව එකෙක් ලෙස පියාඹන බකමූණන් දෙස කට ඇරගෙන බලා සිටින්නටත් අත දිගු කරමින් උන් අන් අයට උන්ව පෙන්වන්නටත් විය. ඔවුන් බොහෝ දෙනෙක් රාත්‍රියේදිවත් බකමූණෙක් දැක තිබුණේ නැත. ඒ කෙසේ වෙතත් ඩර්ස්ලි මහතාට නම් බොහොම සාමාන්‍ය බකමූණන්ගෙන් තොර උදෑසනක් ලැබී තිබිණි. ඔහු වෙනස් පුද්ගලින් පස් දිනකට කෑ ගැසුවේය. ඔහු නොවැදගත් දුරකථන ඇමතුම් කීපයක් ගෙන තව ටිකක් කෑ ගැසුවේය. දිවාහාරයේ විවේකය වෙනතෙක් ඔහු ඉතා හොඳ මානසිකත්වයෙන් සිටියේ. ඉන්පසු ඔහු සිටුවේ මදක් කකුල් දිග හැර පාරේ හා පැත්තට ඇවිද ගොස් බේකරියෙන් තමන්ට බනිස් කෙඩියක් මිලදී ගත යුතු බවයි. බේකරිය අසලු දිග කබා ඇඳ පිරිසක් පසු කරනතෙක් ඔහුට ඔවුන් ගැන අමතක වී තිබිණි. ඔවුන් පසු වෙද්දී ඔහු තරහෙන් ඒ දෙස බැලුවේය. හේතුව දැන නොසිටියත් ඔවුන් ඔහුව අපහසුවට පත් කරයි. මේ පිරිස උද්දාමයෙන් මුමුණයි. එකම මුදල් එකතු කිරීමේ පෙට්ටියක්වත් පෙනෙන්නට වූයේ නැත. විශාල ඩෝනට් එකක් මල්ලක ඔබමින් ඔවුන් පසු කරද්දී ඔවුන් කියු වචන කිහිපයක් ඔබගේ කන වැටිණි. කෝටල්ලා, ඒක හරි. ඔව්, එහෙම තමයි මට ආරංචි. එයාලගේ පුතා හැරි. ඩර්ස්ලි මහත්මයා එතනම ගල් ගැසුනේ. ඔහු භීතියෙන් උතුරා ගියේ. තමන්ට යමක් කීමට ඇති බවක් මින් ඔහු කුඳුරන්නන් දෙසට හැරුණේ. නමුත් නැවත ඒ ගැන සිතා බැලුවේය. ඔහු පාර හරහා ආපසු බලමින් තම කාර්යාලය වෙත ගමන ඉක්මන් කළේය. තමන්ට බාධා නොකරන ලෙස ලේකම්ට වහ කියූ ඔහු දුරකථනය අතට ගත්තේ තම සිත වෙනස් වන විට සම්පූර්ණයෙන් වගේ ගෙදර නොම්බරය ඔබා තිබුණි. ඔහු රිසිවර ආපස් තබා තම උඩුරැවුල ඇදගනිමින් කල්පනා කරේ. නෑ, ඔහු මෝඩෙක් විය. පෝටර් යන දුර්ලභ නමක් නොවේ. හැරී නමින් පුතෙකු සිටින පෝටර් නම ඇති මිනිසුන් බොහෝ විට ඇති බවට විශ්වාසය. ඒ ගැන තවදුරට සිතීමේදී තමා ඥාති පුතාගේ නම හැරීද කියා ඔහුට විශ්වාසයක් නොවිය. ඔහු කොළුවා කවදාවත් දැක තිබුණේ නැත. ඔහුගේ නම හැරි හෝ හැරල් වන්නට ඇත. දස්ලි මහත්මිය කනගාටු කරවීමට උවමනා නැත. ඇගේ සොහොයුරගෙන යමක් කියන හැම විටම ඔහු කනගාටු වන්නේය. ඔහු ඇයට දොස් කීවේ නැත. ඔහුට එවැනි සොහොයුරියක් සිටියා නම්. නමුත් මේ මොහොතේ අර දිගු කබෑනි මිනිසුන් එදින සවස විදින යන්ත්‍ර ගැන සිතේදී මිත අපහසු බව ඔහුට තේරුණි. හවස පාට ඔහු ගොඩනැගිල්ලෙන් පිට වෙද්දිත් ඔහු ඒ ගැනම සිතමින් කනගාටු වෙමින් එළියට ආවේ. කෙලින්ම පැමිණ එළිය දොරකඩ සිටි අයෙකු ඇඟේ හැපුණේය. සමාවන්න. ඉතා කුඩායි මිනිසා හැප්පීම නිසා ඇද වැටෙන්නටම යද්දි ඔහු කීවේය. ඒ මිනිසා දම්පැහැ දිගු කබායක් ඇඳ සිටින බව වැටහෙන්නට ඔහුට තප්පර කීපයක් ගත විය. බිම ඇද වැටෙන්නට ගිය එක ගැන ඔහු මදක්වත් කලබල වූ බව පෙනෙන්නට නොවිය. පියතුන් ලෙස ඔහුගේ මුහුණේ විශාල හිනාවක් ඇඳුනේ. ළඟින් යන එන්නන් බලා සිටින ආකාරයේ මීහනකින් ඔහු කතා කළේය. දුක් වෙන්න එපා මගේ දයාබර මහත්මය. අද මාව කිසි දෙයකට කනගාටු කරන්න බෑ. සතුටු වෙන්න. අන්තිමේදී නමන කියන කෙනා යන්න ගිහිල්ලා. ඔයා වගේ මගල්ලත් මේක සමරන්න ඕනේ. අද සතුටු සතුටුම දවස. ඉන්පසු
ඒ පාරම ඇතම ඩර්ස්ලි මහතාව බදා වැල්ඳගෙන ඉවතට ඇවිද ගියේය. ඩර්ස්ලි මහත්මා එතනම ගල්වී සිටියේ සම්පූර්ණයෙන්ම නාදුනන මිනිසකු විසින් නොව වැල්ඳ ගන්නාලදී. තේරුම කුමක් වුවත් ඒ මිනිසා තමට මග කියා ඇමතු බව කෝ සිතුවේය. ඔහු එවුලුවේය. ඔහු වහා තම රථය වෙත පැමිණ නිවස බලා පිටත්තීයේ. තමන් නොයෙක් දේවල් මවා ගනිමින් සිටින බවක් ඔහුට සිතුනත් මින් පෙර කිසිම දිනක එසේ සිදු නොවිය. මන්ද ඔහු කිසිදුන මවාපෑම් වලට අනුබල දුන්නේ නැත. ඔහු නොම්බර 7 නිවස පිහිටි පාරට වාහනේ හරවත්ම ඔහු මුලින් දුටුවේ උදෑසන දුටු මහත පූසයි. ඌ දැන් ඔහුගේ ගෙවත්තේ බැම්මෝට ඉඳගෙන සිටි. ඒකම් පූසා බවට ඔහුට විශ්වාසයක් විය. ඌ ඇස් වටාය නම් සලකුණ විය. ෂු! ඩර්ස්ලි මහත්මා මහණින් කීවේය. පූසා සෙලවුණේ නැත. ඌ ඔහු වෙත තද බැල්මක් හෙළීය. ඒ පූසෙක් සාමාන්‍යයෙන් හැසිරෙන විදියද? ඩර්ස්ලි මහත්මා කල්පනා කළේය. සාමාන්‍ය තත්ත්වයට පත්වීමට උත්සාහ කරමින් ඌ ගෙට ඇතුල් විය. තම බිරිඳට කිසිවක් නොකිව යුතු දැයි ඔහු තවමත් කල්පනා කරමින් සිටියේය. ඩර්ස්ලි මහත්මිය ඉතා හොඳ සහ සාමාන්‍ය දවසක් ගත කළාය. රාත්‍රී ආහාර ගන්න අතර ඇය අල්ලපු ගෙදර මහත්මිය තම දියණිය සමග ඇති ප්‍රශ්න ගැන ඩඩ්ලි අලුත් වචනයක් ඉගෙන ගත් අයුරුත් කීවාය. ඩර්ස්ලි මහත්මා සාමාන්‍ය ලෙස හැසිරීමට උත්සාහ ගත්තේය. ඩඩ්ලි වැඳට දැමූ පසු ඔහු හවස ප්‍රවෘත්තිවල අවසන් කොටස බැලීමට සාලයට ගියේ. අවසන් වශයෙන් කුරුළු නරඹන්නන් කියා සිටියේ අද දින රටේම බකමූණන් අසාමාන්‍ය ලෙස හැසිරෙන බවයි. බකමූණන් සාමාන්‍ය රාත්‍රියේ දඩයම් කරන කිසි දිනක දිවාකාලයේ දැක නොතිබුණ කොට්ටාශයක් වුවත් අද ඉර නැගීමත් සමග හැම අතටම පියාඹු බකමූණන් සිය ගණනක් දක්නට ලැබිණි. ප්‍රවීණයන් මේ බකමූණන්ගේ හදිසිය වෙනස් වූ නිදාගැනීමේ රටාව ගැන පැහැදිලි කිරීමට අපොහසත් වී තිබේ. පෝර්ති කියවන්නගේ මුහුණ විශාල හිනාවක් ඇඳිණි. බොහෝ අද්භූතයි. දැන් යොමු වෙනු ජිම් මැග්ගෆින් සමග කාලගුණ වාර්තා වෙත. අද රාත්‍රියේ තව බකමූණු වැස්සක් තියේද ජි? හොඳයි ටෙඩ්. කාලගුණේ කියවන්න කීවේ. ඒ ගැන නම් මන් දන්නේ නෑ. නමුත් අද දවසේ අසාමාන්‍ය ලෙස හැසිරලා තියෙන බකමූණු විතරක් නෙමේ. කෙන් යෝක්ෂයර් සහ නන්දි පළාත්වල අය මට අමතලා කීවේ මම ඊයේ පොරොන්දුන වැස්ස වෙනුවට ඔවුන්ට ඉහළට විදෙන වල්ගතරු වැස්සක් දකින්න ලැබුණා කියලයි. සමහරවිට මිනිස්සු කලින්ම බොන්ෆයර් රාත්‍රිය සමන්නා වෙන්න පුළුවන්. ඇත්තට මේකට තව සතියක් තියෙනවා. මිත්‍රවරුනි, ඒත් මට අද තෙත රාත්‍රියක් ඔබලාට පොරොන්දු වෙන්න පුළුවන්. ඩර්ස්ලි මහත්මා තම ඇඳි පිටුවේ ගල් ගැසිනි. බ්‍රිතාන්‍ය පුරා අහසට විදෙන වල්ගතරු දහවල් කාලේ බකමූණු පියාමනෝ දිග කබා ඇඳගෙන හැමතැනම හිටපු අද්භූත මිනිස්සු. එක මිමුණුමක් හෝටල්ලාගෙන එක මිමුණුමක්. ඩර්ස්ලි මහත්මිය තේ කෝප්ප දෙකක් රැගෙන සාලයට පැමිණියා. ඒක හොඳ නැහැ. ඔහු ඇයට යමක් කිව යුතුය. ඔහු අපහසුින්ම උගුරු පැදේ. පෙට්ටෝනියා පැටියෝ ළඟදී ඔයන් නංගි හැම කතා කරේ නෑ නේද? ඔහු බලාපොරොත්තු ආකාරයෙන් ඩර්ස්ලි මහත්මිය පුදුමයට සහ කේන්තියට පත් වූයා. මොනා වුණත් ඔවුන් සාමාන්‍යයෙන් සිටියේ ඇයට සොහොයියන් නැති ලෙසිනි. නෑ, ඇය තියුණු ලෙස කීවාය. ඇයි? මේ ප්‍රවෘත්තිවල තිබ්බ විහිළු දේවල්. ඩර්ස්ලි මහත්මිය ගොත ගැසුවේය. බකමූණු වල්ගතරු අනික අද නගරයේ විහිළු පෙනුම තියෙන මිනිස්සු ගොඩක් හිටියා. ඉතින් ඩර්ස්ලි මහත්මිය ෂණික වැසුවාය. මේකයි මේ මන් නිකන් හිතුවේ සමහර විට ඒව මේ ඔයා දන්නවනේ එයාගේ කට්ටියගේ වැඩක් වෙන්න පුළුවන්. ඩර්ස්ලි මහත්මිය තොල් තද කරගෙන තේ පානය කරාය. තමන්ට පෝටන් නම ඇසුණු බව කියනවත් නැද්දයි ඔහු සිතුවේය. ඒ කිව යුතු නැති බව ඔහු සිතුවේ. ඒ මිනිට ඔහු සාමාන්‍ය ලෙස කතා කරේ. එයාලගේ මේ පුතා අපේ ඩඩ්ලිගේ වයස මං හිතන්නේ නේද? ඔව් මං හිතන්නේ. ඩර්ස්ලි මහත්මිය ගොරෝසු ලෙස කීවාය. මොකද්ද ඒ ළමෙන්ගේ නම කිව්වේ? හොවාඩ් නේද? හැරි විකාර හැමතැනම කියන නමක්කනේ. ඕ හයි, තම හදවත බයින් ගෙහෙද්දී ඩර්ස්ලි මහත්මා කියේ. ඕ ඒක නම් ඇත්ත. ඔවුන් ඉහළ නිදන කාමරයට එද්දී ඔහු ඒ ගැන තව කිසිවක් නොකීවේ. ඩර්ස්ලි මහත්මිය නාම කාමරයේ ඉන්න අතර ඩර්ස්ලි මහතා ජනේලින් නිබි පහළ ගෙවත්ත දෙස බැලුවේය. පූසා තවමත් එතන සිටි.
ඌ කුමක් හෝ බලාපොරොත්තුෙන් සිටින්නක් මේ ප්‍රයිවට් ඩ්‍රයිව් පාර පහළ පැත්ත බලාගෙන සිටියේ. ඔහු දේවල් හිතෙන් මවා ගන්නවද? මේ සියල්ලනු පෝර්ටල්ලා සමඟ සම්බන්ධයක් තිබේද? එසේ නොවුනිනම් ඔවුන් එවැනි ජෝඩුවක සම්බන්ධකම් කියන බව එළියට ආරංචි වුණත් ඇත්තටම එවැනි දෙයක් දරාගත හැකි බව ඔහුට සිතුනේ නැත. ඩර්ස්ලා නිදන්ට ගියහ. ඩර්ස්ලි මහත්මිය වහා නින්දට වැන්නත් ඩර්ස්ලි මහතා සියල්ල සිත තුළ කරකවමින් නවදිව සිටියේ. නින්ද වැටීමට පෙර ඔහු අවසන් සැනසිල්දායක සිතුවිල්ල වූයේ පෝර්ටල්ලායට සම්බන්ධ වුවත් ඔවුන්ට තමන් හා ඩර්ස්ලි මහත්මිය වෙත එන්නට හේතුවක් නැති බවයි. ඔහු සහ පෙට්‍රූනියා තමන් සහ තම වර්ගයා ගැන සිතන ආකාරයේ පෝර්ටල්ලා දැන සිටියහ. ඔවුන් කිසි දෙයක් සමග ඔහු සහ පෙට්‍රූනියා මිශ්‍ර වන විදිහක් ඔහුට පෙන්නේ නැත. ඔහු ඈනුමක් කර අනික් පසට හැරුණේය. ඒ ඔවුන්ට බලනුපානු ඇත. ඔහු කොතරම් නම් වැරදිද? ඩර්සි මහත්මා අපහසු නින්දකට වැටුණත් එළියෙන් නැති බැම්මේ සිටි පූසා නිදිමත බව පෙනෙන්නේ නොතිබිනි. ඌ පිළිමය අස්සේ තාමත් වාඩි වී සිටි අතර උගේ ඇස් ප්‍රයිවට් ඩ්‍රයිව් කෙළවර වෙත යොමු තිබිනි. යාපල පාරේ කෙළවරින් මෝටර් රථයක් දොරක් මහා අණින් වැසෙද්දී කලබල නොවූ ඌ බකමූනන්ත දිනකු අහසින් මතුවෙද්දිම කලබල විය. ඇත්ත වශයෙන්ම ඌ තම ඉරියව්ව වෙනස් කරන විට මධ්‍යම රාත්‍රියේ පමණ වී තිබුණේ. වීදියේ කෙළවර පූසා බලා සිටි පැත්තේ පිරිමියන් දර්ශනය විය. ඔහු නිහඬවම දර්ශනය වූ අතර හදිසියේ පොළවෙන් මතුණක් මෙන් පෙන්වී බලලාගේ වළිගේ කෙළින් වූ අතර උගේ ඇස් දිලිසෙන්නට විය. මේ මිනිහා මින් පෙර කවදාවත් ප්‍රයිවට් ඩ්‍රයිවින් දක්නට නොලැබිනි. බඳ පටිය තෙක්න දිගු හිසකෙස් සහ රැවුල රිද්දී පාටු වූ ඔහු උස සිහින් හා මහළු මිනිසෙක් විය. ඔහු දිග සළු පැළඳ අඩියුස ගාංචු සහිත බූට් සහ බිම ඇතිල්ලෙන් දම්පැහැ ලෝගුවක් ඇඳ සිටියේ. ඔහු දීප්තිමත් නිල්ලැස් පහත් අඩ සඳ හැදී ඇස් කණ්ණාඩිය පිටිපස සැඟවී තිබිණි. ඔහුගේ නාසය දිගු වූ අතර ඒ ආමාශයෙන් දෙවරක්වත් කැඩී තිබුණේ. මෙම මිනිසාගේ නම ඇල්බස් ඩම්බල්ඩෝර්ය. ඇල්බස් ඩම්බල්ඩෝර් ඔහුගේ නමේ සිට බූඩ් දක්වාම සියල්ල පිළිගන්නා පෙදසකට ඇතුළු වූ බව දැනගෙන සිටියේ නැත. ඔහු සිය ලෝහ තුළ වෙහෙස වී යමක් සොයමින් සිටියේ. එහෙත් හදිසිය ඔහු දෙස කවුරුන් හෝ බලා සිටින බව ඔහුට දැනෙන බව පෙනේ. ඔහු හදිසියෙන් බල්ලා දෙස බැලුවේ. ඌ පාරේ අනික් කෙළව සිට ඔහු දෙස බලා සිටියේ. යම් හේතුවක් නිසා බල්ලා දැකීමෙන් ඔහු අපහසුතාවයට පත් වී මම දැනගෙන ඉන්න තිබුණා කියා සිනාසෙමින් තෙපළු වීය. ඔහුගේ ඇතුල් සාක්කුවේ වූ සොයනදී හමුවේ එය රිදී සිගරට් දල්වනයක් විය. ඔහු ඒ විවෘත කළ ඉහළට ඔසවා ක්ලික් කළේය. ළඟම් වීදි ලාම්පු පොප් හනින් නිවී ගිය අතර ඔබේ නැවතත් ක්ලික් කරේය. ඊළඟ ලාම්පුව අන්ධකාරයේ ඇලී ගියේය. දොළොස් වතාවක් ඔබේ ක්ලික් කළ අතර මුළු වීදියේ ඉතිරිව තිබූ එකම එළිය ඌයේ දුර පිහිටි කුඩා ආලෝක ලප දෙකක් පමණි. ඒ ඔහු දෙස බලා සිටින බල්ලාගේ දැස්විය. කවුරුන් හෝ තමන්ගේ කවුළුවෙන් පිටත බැලුවත් ඩර්ස්ලි මහත්මියගේ තියුණු වැස්සලින් බැලුවත් පදික වේදිකාවේ සිදු කිසිවක් දැකීමට ඔවුන්ට නොහැකිය. ඩම්බල්ඩෝර් ඔහුගේ ආපන්න ලෝක සාක්කුව තුළට ඔබමින් අංක හතර දෙසට ගමන් කළේ. බලලා අසල වාඩි ඔහු ඌ දිහා බැලුවේ නැත. නමුත් මොහොතකට පසු ඔහු ඌට කතා කළේ. ඔබ මෙතනද කීම අමුතුයි ප්‍රොෆෙසර් මැක්ගොනගල්. ඔහු පුල්ලියාට සිනාසීමට හැරුණු එහි ඌ නොමැති විය. ඒ වෙනුවට ඔහු බල්ලාගේ ඇස්සල වටේ තිබුණ සලකුණු වලට හැඩ ඇති හතර සැඩේ යුත් කණ්ණාඩිය පැඳ සිටි දුර්වල පිළිමෙති ස්ත්‍රිය සමු සිනාසෙමින් සිටියේ. ඇයද දිගු ලොහුවක් හැඳ සිටියාය. ඒ මරකත පැහැයකකි. ඇගේ කළු හිසකෙස් තදින් බෝලයස්සේ බෙල්ලට කර බැඳ තිබිණි. ඔයා මාව අඳුනගත්තේ කොහොමද? ඈ සිය මගේ ආදරණීය මහාචාර්යවරිය,
මම කවදාවත් ඔයතනම් ගල් වී සිටින බල්ලෙක් දැකලා නැහැ. දවසක්ම ගඩොල් බිත්තියක් උඩ ඉඳගෙන හිටියත් නම් ඔයා ගල් වෙයි, ප්‍රොෆෙසර් මැග්ගොනගල් පැවසුවාය. මුළු දවසම ඔයා සැමරිය යුතුව තිබුණානි. මට මේ අතරමඟ උත්සව සාදු දුසිමක්වත් පහු කරන්නුනෝ. මහාචාර්ය මැග්ගොනග කෝපවිෂ්ට විය. ඔව් ඔව් හැමෝම සමරනවා හරි යනුවෙන් ඇය පැවසුවාය. ඔයාලා හිතෙන්නේ නැද්ද ඒගොල්ලෝ ටිකක් පරිස්සම් වෙන්න ඕනි කියලා? මගල්ලා පවා මොනා හරි වෙලා තියෙනවා කියලා තේරුම් අරන් ඉන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රෝතිවලේක තිබුණා. ඇඩර්සින්ගේ අඳුරු විසිත්ත කාමරේ කවුළුව දෙස ඇගේ හිස අරවා බලවය. මම අහගෙන හිටියා. බකමූණු රංචු, අහසට විදින මල් ගතරු. හොඳයි ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම මෝඩනේ. එයාලා කෙන්ට්වල්දි පැහැදිලියම අහසට විදෙන තාරකා දැකලා මං ඔට්ටු අල්ලනවා. ඒ ඩෙඩලස් ඩිගල් කියලා. එයාට කොහොමත් හැඟීමක් නැහැ. ඔයාට ඩොස් කියන්නත් බෑ. ඩම්බල්ඩෝ පරිස්සමෙන් පැවසුවේ අපිට 11 අවුරුද්දේට පස්සේ සමරන්න වටින දෙයක් ලැබුණේ. මම දන්නවා. මහාචාර්ය මැග්ගොනගල් අමනාපයෙන් කියා සිටියේ. ඒත් ඒක අපේ බෙල්ල ගහලා යන හේතුවක් කරගන්න ඕනේ. මේ මිනිස්සු දිගින් දිගටම නොසලකිලිමත් වෙනවා. දවල්ට එළියේදී වීදිවල ඇවිදිනවා. මගල් ඇඳුම් අඳින්නවත් උනන්දු වෙන්නේ. කටකතා පැතිරෙනවනේ. ඒ ඩම්බල්ඩෝ දෙස තියුණු බැලමින් බැලුවාය. ඇය ඔහු යමක් පවසතේ බලාපොරොත්තු වන උනන්දු නොව බැවින් ඇය කතා කළාය. ඇත්තනම අන්තිමේ නම නොකියන කෙනා අන්තර්ධාන් වෙච්ච දවසේම මගල්ලා අපි ගැන ඔක්කොම දැනගනී මං හිතන්නේ. ඇත්තටම යා යන්නම ගිහින්ද ඩම්බල්ඩෝ? එහෙම තමා පෙනින්නේ කිය ඩම්බල්ඩෝ පැවසියේ. අපිට ස්තුතිවන්ත ගොඩක් වෙන්න ගොඩක් දේ කියනවා. ලෙමන් බින්දුවක් ඕනේද? මොකද්ද ලෙමන් බින්දු? ඒව මගල්ලාගේ රස රොසින්ජරයක්. මං ගොඩක් කැමතියි. එපා ස්තුති. මහාචාර්ය මැග්ගොනගල් නොසලකිලිමත් ලෙස කියා ලෙමන් බින්දු කන්න මේ සුදුසු මොහොතද දැයි සිතුවාය. මං දන්නවා නම නොකියන කෙනා ගියත් මගේ ආදරණීය ප්‍රොෆෙසර් ඔයා වගේ බුද්ධිමත් කෙනෙකුට එයාගේ නමින් කතා කරන්න බැයිද? ඇත්තට මේ නම නොකියන කෙනා කියන එක විකාරයක්. අවුරුදු 11ක් තිස්සේ මම එයාගේ නම නමින් වෝල්ඩෙමෝට් කියලා කතා කරන්න කියලා ජනතාවෙන් ඉල්ලා සිටියා. මහාචාර්ය මැග්ගොනගල් කිලුණාය. නමුත් ඩම්බල්ඩෝ නොසලකිලිමත් ලෙස ලෙමන් බින්ත් එකක් ඉවතර ගමින් සිටියේ. ඩම්බල්ඩෝ වෙනසක් නොතිබින නම නොකියන කෙනා කියලා දිගටම කිව්වොත් නම් හැමදේම අපහසුයි. වෝල්ඩෙමෝට් නම කියන්න බය වෙන්න හේතුව කවදාවත් දැකලා නැහැ. මම දන්නවා ඔයා එහෙම කතා කරේ නැහැ. ඔයා වෙනස්. හැමෝම දන්නවා නම නොකී හරි වෝල්ඩෙමෝට් බය ඔයාට විතරයි කියලා. ඇය සංසුන්ව ඌ අගේ කරමින් කීවාය. ඔයා මහා වන්දනෝ. ඩම්බල්ඩෝ සංසුන්ව පැවසිය. වෝල්ඩෙමෝට් තිබ්බ බලේ මට කවදාවත් තිබුණේ නෑ. ඔයා ඒව භාවිතා නොකර ඉන්න තරම් හොඳයි. උතුම් වූ නිසා පමණයි. හොඳ වෙලාවට මෙතන අඳුරු. මගේ අලුත් ඇඳුමෙන් මැඩ ෆ්‍රොම්ෆේ ආසයි කිව්ව දවසට පස්සේ අදයි මාව ලැජ්ජාවෙන් රතු වුණේ. මහාචාර්ය මැග්ගොනගල් ෂණිකව ඩම්බල්ඩෝ දෙස තියුණු පෙම්නුවකින් බැලූ අතර ඈ මෙසේ පැවසීයේ. පැතිනේ කටකතා එක්ක බැලුවම බකමූණු මහා දෙයක් නෙමේ. හැමදෙනාම කියන්නේ මොකද්ද? එයා අතුරුදහන් වෙලා තින් කොහොමද? අන්තිමේදී එයාව නැමැත්තේ මොකද්ද? මහාචාර්ය මැග්ගොනගල් සාකච්ඡා කිරීමට වඩා අත් උන්නයි සිටියේ. ඒ ගැන බව පෙනෙන්නට තිබුණේ ඇය දිවා රෑ සීතල දෘඩතාපයක් මත රැඳී සිටියේ ඇත්ත වශයෙන්ම ඒ ගැන දැනගැනීමටයි. බල්ලෙක් ලෙස හෝ කාන්තාවක් ලෙස කවදාවත් නොබැලූ තරමේ පසාරු වෙන බැල්මක් ඇගේ මුහුණේ විය. සියලු දෙනා පවසන සෑම දෙයක්ම පැහැදිලිව පෙනෙන්නට තිබුණා. ඩම්බල්ඩෝ ඒ සත්‍යයයි පවසන්සේ ඇයව විශ්වාස නොකරයි. කෙසේ වෙතත් ඩම්බල්ඩෝ පිළිතුරක් නොදී තවත් ලෙමන් බින්දුවක් තෝරා ගත්තේය. එයාලා කියන්නේ ඇයි නැගී සිටියා ඊයේ රෑ වෝල්ඩෙමෝට් ග්‍රොඩික්ස් හොලෝවල්ඩ් පෝර්ටල් හොයාගෙන ගියාලු.
লিলি, জেমিস পোর্টার, এগুলো এগুলো এয়ালা মেরিলালু, ডাম্বলডোর তাম হিসনামা এ অনুমত করে মহাচার মেঘনগ গেসুনায় লিলি জেমিসুই মটেক বিশ্বাস করন বে মটেক বিশ্বাস করন ওনি নে ও অ্যালবাস ডাম্বলডো এগি উরিস তট্টুয়াদ দেমিয়ে মম দন্নমা মম দন্নমা ও দ্যাডি লেস পায়সিয়ে মহাচার মেঘনগ গি খটহন এন্ডিমিকট আসন্নি মিয়ে এ হেমদেমত নেমে এয়া পোর্টার গি পুতা হ্যারিবত মারন্ন হেদুয়া গিয়েনমা এত এয়াটে পুঞ্চিলামে মারন্ন বেরি উনালু হ্যারি পোর্টার মালা দান্ড হাদন কোট ভোল্ডেমর্ট গে বালে মোনা হারি বিদ্যাকিন বিন্দিলা এ নিসালু এয়া নেতি উনে ডাম্বলডো হিস বেনুয়ে এক এক এত্তদ এয়া করপু হেমদেয়াকম মারপু মিনিসু গোড ඒ පුංචි කොල්ලෙකු මරන්න එයාට බැරි වුණාද? ඒක පුදුමයි. එයාම නතර කරන්නට කර හැමදේම ඒත් ඒ දෙයියන්ගේ නාමෙන් හැරි බේරුණේ කොහමද? අපිට අනුමාන කරන්න පුළුවන්. ඩම්බල්ඩෝ පැවසිය. අපිට කවදාවත් දැනගන්න බෑ. මහාචාර්ය මැග්ගොනගල් ලේස් ලේන්සුවක් ගෙන ඇගේ ඇස් කණ්ණාඩියට යටින් පිස දැම්මුවාය. ඩම්බල්ඩෝ සිය සාක්කුවෙන් රත්රන් ඔල්ලෝසුවක්ගෙන ඒ පරීක්ෂා කරන අතර නාසයේ ඉහළට ඇද්දේය. ඒ ඉතා පුදුම සහගත ඔල්ලෝසුවක් විය. එහි අත්තොලසක් විය. නමුත් නොම්බර තිබුණේ නැත. ඒ වෙනුවට උඩා ග්‍රහලෝකයන් මායිම් වටා ගමන් කරමින් සිටිති. ඩම්බල්ඩෝට එය අර්ථවත් විය හැක. ඒ ඔහු ඒ තම සාක්කුවේ දැමීමෙන් හැග්‍රිඩ් පරක්කුයි යැයි පැවසුවේනි. ඔව් ඔව් මහාචාර්ය මැග්ගොනගල් පැවසීය. මං හිතන්නේ ඔයා මේ වෙලාවට මෙහාට ආවේ කියන මට කියයි කියලා. මම ආවේ මේ හැරීව එයාගේ නැන්දටයි මමටයි බාර දෙන්න. එයාට ඉතුරු එකම නෑද පවුල එයාලා විතරයි. ඔයා ඇත්තට මෙහෙම හිතුවේ නෑ නේද? මෙතන ජීවත් වෙන මිනිස්සු ගැන හිමීතන්න පුළුවන්ද? මහාචාර්ය මැග්ගොනගල් හිටගෙන අංක හතර පෙන්නමි. ඩම්බල්ඩෝ ඔයාට බෑ. මම දවසම ඒගොල්ලෝ දිහා බලාගෙන හිටියා. අපිට වඩා වෙනස් පුංචි මිනිස්සු දෙන්නෙක් හොයාගන්න බැයිද? ඒගොල්ලන්ට පුතෙක් ඉන්නවා. මම දැක්කා. එයා පල්ලෙහා පාදේ රස කැවිලිල්ල එයාගේ අම්මට කෑග ගහපයින් ගැහුවා. හැරි පොටර් ඇවිත් මෙතන ඉන්න? ඩම්බල්ඩෝ දැඩිව කියා සිටි. ඒක එයාට හොඳම තැන. එයාගේ හරි වයසට ආපුවාම එයාගේ නැන්දටත් මාමටත් එයාට හැම දෙයක්ම පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මම එයාලා ලියුමකුත් ලිව්වා. ලියුමක්? මහාචාර්ය මැග්ගොනගල් බින්දුණු කටහඬින් නැසා නැවතත් බිත්ති මත වාඩි විය. ඇත්තටම ඩම්බල්ඩෝ ඔයාට ඒ ඔක්කොම මේ ලියුමෙන් පැහැදිලි කරන්න පුළුවන්ද? මේ මිනිස්සු කවදාවත් එයා තේරුම් ගන්නේ නැහැ. එයා ජනප්‍රිය වේ. ජනප්‍රවාදයක් වේ. අද හැරි පොටර්ගේ දිනේ කියලා අනාගතයේදී කියනවා නම් මම පුදුම වෙන්නේ නැහැ. හැරි ගැන ලියවුණු පොත්පත් අපේ ලෝකේ ඉන්න හැම දරුවෙක්ම එයාගේ නම දැනගනීවි. අනිවාර්යෙන්. අඩ සඳහදී කණ්ණාඩියට ගිහින් බැරෑරුම් බැලු ඩම්බල්ඩෝ පැවසිය. ඒක ඇති ඕනෑම කොල්ලෙක්ගේ හිත වෙනස් කරන්න. එයා ඇවිදින්න කතා කරන කලින්ම ප්‍රසිද්ධ වෙයි. Tamanට මතකෙට ගන්නවත් බැරි දෙයකට. එයා එම තේරුම් ගන්න පුළුවන් වයසකට ඉන්න තෙක් හැමදේම ඈත්ලා ඉන්න එක තමයි හොඳ කියලා ඒක ඔයාට පේන්නේද? මහාචාර්ය මැග්ගොනගල් යමක් කීමෙන් කටහැරිය. නම් ඇගේ මනස වෙනස් කරගත්ත අය. පසුව ඔව් ඔව් ඔයා හරි ඇත්තටම. ඒ දරුවා මෙතෙන්ට ඉන්නේ කොහොමද ඩම්බල්ඩෝ? ඇයි ඔහුගේ ලෝගුවද සෝමනායෙන් බැලී ලෝගුව තුල හැරි සංගවාගෙන සිටි දැයි සිතමිනි. හැග්‍රිඩ් ඩයාව අරගෙන ඔයා හිතන්නේ එක බුද්ධිමත් අදහසක්ද? ඒ වගේ වැදගත් අරගෙන හැග්‍රිඩ්ව විශ්වාස කරන්න පුළුවන්ද? මගේ පණ වගේ මම හැග්‍රිඩ්ව විශ්වාස කරනවා. ඩම්බල්ඩෝ පැවසිය. මහාචාර්ය මැග්ගොනගල් නොසැලකිලිමත් ලෙස කියා සිටියාය. එයාගේ හිත හොඳ නැහැ කියලා මං කියන්නේ නැහැ. ඒත් එයා නොසැලකිලිමත් කෙනෙක් නොවී කියන්න ඔයාට බෑ. එයා ලෑස්ති වෙන්නේ ආ ඒ මොකද්ද?
සිහින් දෙදන් හඬක් ඔවුන් වටනි ශබ්දා බිඳ දැමින් ඔවුන් එහි පහන් එළියක් බලාපොරොත්තුෙන් පාර ඒ කෙළවර සිට මේ කෙළවර උඩබිම් බලන අතරේ ශබ්දේ තව තවත් වර්ධනය විය. ඔවුන් දෙදෙන අහස ලෙස බලද්දී ඒ මහා ගෝසාවක් බවට පත්ව තිබිණි. විශාල යතුරු පැදියක් වාතේ කපාගෙන අහසින් නැද්ද වැටුණු අතර ඔවුන් ඉදිරිපිට මාර්ගයේ නවත්තන ලදී. යතුරු පැදි දැවැන්ත වූවාට ඒ අසල සිටගත් මනුස්සයා ධර්මයෙන් ගැලපුණේ නැත. ඔහු සාමාන්‍ය මිනිසෙකුගේ උසමෙන් දෙගුණයක් පළලමින් පස්ගුණයක්වත් විය. ඔහු සැලකියේ නොහැකි තරම් විශාල ලෙස පෙළුණේ. බුකුටු කළු හිසකෙස් සහ දිගු විශාල රැවුලෙන් ඔහු මුහුණෙන් භාගයක්වත් සැඟවී තිබිණි. ඔහුගේ අත් කුඩා බඳුනක පියනක් තරමේ විය. ඔහුගේ බෝර්ස් දැමු පාද ඩොල්ෆින් පැටව දෙන්නෙක් වගේ විය. ඔහුගේ අතිවිශාල මාංශපේශි අතරේ ඔහු අතින් රෙදි පොදියක් තුරුළු කරගෙන සිටින් හැග්‍රීඩ් ඩම්බල්ඩෝ පැවසි අන්තිමේදී ආවා. මේ බයිසිකලේ හොයාගත්තේ කොහෙන්ද? ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ සර් මං එහි ඉල්ලගත්තා. යෝධයා පැවසී යතුරු පැදයෙන් එසනින් සුපිරීක්ෂාකාර ලෙස බසමින්න තරුණ සීරියස් බ්ලැක් මට එක දුන්නා. බබා මගේ ළඟ සර්. කිසිම ප්‍රශ්නයක් නැද්ද? නෑ සර්. ගෙදර සම්පූර්ණ වගේ විනාශ වෙලා ගිහින් මහල්ල මගල්ලා නැගිටින්න කලින් මම එයාව එළියට ගන්නතා. අපි බ්‍රිස්ටෝල් වලට උඩින් එන අතරේ එයාට මගේ අත් දෙකේ නිඳ ගියා. ඩම්බල්ඩෝ සහ මහාචාර්ය මැග්ගනගල් රෙදි පොදිය වෙත නැඹුරුවේ. ඇතුළත යන්තම් පෙන්ලෙස කුඩා දරුවේ තදින් නිදාගෙන සිටියේ. ඔහුගේ නල්ලේ තද කළු හිසකෙස් වලට යටින් අකුණු කදම්බයක හැඩේ කැපුමක් කුතුහලින් බලන ඇසට දැකගත හැකි විය. එතනද? මහාචාර්ය මැග්ගනගල් ඇසිය. ඔව් ඩම්බල්ඩෝ පැවසිය. ඒ පැල්ලම හැමදාටම තියේ. ඔයාට ඒගෙන යමක් කරන්න බැරි ඩම්බල්ඩෝ. මට පුළුවන් වුණොත් මං එහෙම කරන්නේ නැහැ. ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ලන්ඩන් උමං මාර්ගයේ සම්පූර්ණ සිටිය මඟ පැල්ලමක් වගේ මගේ වම් දණහිසට උඩින් තියෙනවා. හොඳයි. එයා මට දෙන්න හැග්‍රිඩ්. අපි මේ වැඩේ ඉවරයක් කරමු. ඩම්බල්ඩෝ හැරීව තම දෑතටගෙන් ඩර්ස් නිවස දෙසට හැරුණේ. මට ඔහුගෙන් සමුගන්න පුළුවන්ද සර්? හැග්‍රිඩ් ඇසිය. ඔහු හැරී දෙසට විශාල හිස නවා බැලූ අතර අනිවාර්යෙන් රැවුලේ වැදි කසන්නට ඉඩ ඇති ආදුවක් ඔහුට ලබා දුන්නේය. ඉන්පසු තුවාල දෙමු බල්ලෙක් වගේ හඬන්නට විය. මහාචාර්ය මැග්ගනගල් කිඳිරිය. ඔයා මගල්ලාව ඇහැරවයි. සමාවෙන්න. හැග්‍රිඩ් ඉක්බිඳිමින් විශාල ලේන්සුවක් එළියට ගෙන එහි මූණ සංගවා ගත්තේ. ඒත් මට දරා ගන්න බෑ. ඒ ලිලි ජේමිස් මැරිලා. අසරණ හැරි මගල්ලා එක ජීවත් වෙන්න යනවා. ඔව් ඔව් ඒක වඩා දුකයි. ඒත් ඔය හිත හදාගන්න හැග්‍රිඩ්. නැත්තම් අපි වහුවේ. මහාචාර්ය මැග්ගොනගල් ඔහුගේ බහුවට තට්ටු කරමින් කෙඳිරිය. ඩම්බල්ඩෝ උද්‍යානයේ පහත් බැමි අතරින් දොර දෙසට යන්නට විය. ඔහු පරිස්සමට හැරීව දොරකඩ තබා තම ලෝගුවෙන් ලිපියක්ගෙන හැරීගේ බ්ලැන්කට් එක තුළ රැඳ වූ පසුව අනික් දෙදෙනා වෙත ආපසු පැමිණියේ. මිනිත්තුවක් උන් දෙදෙනා කුඩා පොදිය දෙස බලා සිටියහ. හැග්‍රිඩ් ජීවරීස් ගැස්සුනි. මහාචාර්ය මැග්ගොනග වේගෙන් ඇසිපිය ගැසුවාය. ඩම්බල්ඩෝගේ ඇස්සල සාමාන්‍යයෙන් දිදුණු ආලෝකයේ පෙනෙන්න නොතිබින. හොඳයි. ඩම්බල්ඩෝ අවසානයේ මෙසේ පැවසිය. අපි තවත් මෙතන ඉන්න එක සුදුසු නෑ. අපි ගිහින් උත්සවයට සහභාගි වෙමු. ඕ මම සීරියස්ට එයා බයිසිකලේ ආපහු බාර දෙන්න ඕනි. යනුවින් හැග්‍රිඩ් කීවේ. සුබ රාත්‍රියක් ප්‍රොෆෙසර් මැග්ගොනගල්. ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ සර්. තම තෙත ඇස්පියදාගෙන හැග්‍රිඩ් අතුරු පැදියෙන්නක එන්ජින් පණ ගැනීය. ගජනාවත් සමග ඒ රාත්‍රිය අසට නැගී අඳුරෙන් නොපිණී ගියේය. මං හිතන්නේ ඉක්මනින් මම ඔයාව හමු වෙන්නම් ප්‍රොෆෙසර් මැග්ගොනගල්. මහාචාර්ය මැග්ගොනගල් පීතුල් ලෙස ඇඟි නාසය ඉහළට ඇද්දාය. ඩම්බල්ඩෝ හැරි වීදියට බැස ගියේය. පාරේ කෙළවරේ නැවතුණු හේ රිදී පෑ ආලෝක රන්ද වෙන පිටතරගෙන එක්වරක් ක්ලික් කර අතර
ආලෝක එළි 12ක් වීදි ලාම්පු 12 වෙත වේගයෙන් ඇදී ගිය. එවිට ප්‍රයිවට් ඩ්‍රයිව් ප්‍රතිස හදිසියේම තැඹිලි පෑ ඌයෙන් වීදියේ අනික් කෙළවර පුල්ලි බල්ලෙක් ගමන් කරනු පෙනෙන්න තිබුණේ. අංක 4 දොරකඩ බ්ලැන්කට් පොදිය දැකීමට ඔහුට හැකි විය. ජය වේවා හැරි ඕ කෙන්දිරිය. ඔහු අනික් පසට හැරි ලෝගුවේ සරසරයක් සමග නොපෙනී ගියේය. අඳුරු අහස යට නිහඬ හා සුන්දරු ප්‍රයිවට් ඩ්‍රයිව් වනාහි පුදුම සාගත දේවල් බලාපොරොත්තු විය හැකි අන්තිම ස්ථානයේ විය. හැරි පොටර් හැඳීමකින් තොරව ඔහුගේ බ්ලැන්කට්ටුව ඇතුළත පෙරළින්. තමා ජනප්‍රිය බව ඔහු දැන් සිටියේ නැත. තව පැය කීපයකින් නිදිමතින් කිරි බෝතල් එළියෙන් තැබීමට දොරයින් තම නැන්දාගේ කෑ ගැසීමත් සමග තමා අවදි වන බව හෝ ඊළඟ සති කිහිපය ඔහු ගත කරන්නේ ඔහුගේ ඥාති සහෝදරයෙකු ඩඩ්ලිගේ විකාර සහ කෙනිත්තීන් සමග බව ඔහු දැන සිටියේ නැත. එහෙත් මේ මොහොතේ රට පුරා රහසිගතව රැස් වූ කණ්ඩායම දිය වීදුරු ඔසවා හැරි පොටර්ට ජීවත් වූ පිරිමි නමයාට ලෙස පවසමින් සෞදිය පිරූහ.